මේ තැන් තැන්වල බලුපැටව පාරි දාලා ගිහින් තියෙනවා. ඉතින් අපි කෑම දෙනකොට ගොඩක් අය අපිට හම්බුණා. ඒ අය වෙනුවෙන් අද දිනෝත්සේ මෙතන බවුපටව දන්සලක් තියෙනවා. මෙයාලට ජලබීතිකයන් නැතයි අනිත් අවශ්‍ය දේවල් ඔක්කොම අපේ ගණ කරලා දෙනවා. ගෑනු සතෙක් ගත්තොත් ඔපරේෂන් කරලා දෙනවා. ඉතින් හොඳ සතෙක් ගන්නවට වඩා මේ වගේ ජීවිතයකට පිහිට වුණා නම් ඒක ලොකු පිනක්. ඉතාමත් කාලෝචිත විය යුතු කරුණක් තමයි මේ වෙන්නේ. සෞඛ්‍යංශයන් විසින් බර දැරිය යුතු කරමත තබාගෙන සිටින ජලබීතිකා මර්ධන ව්‍යාපාරය තුළ දැවැන්ත කාර්යභාරයක් සෞඛ්‍යංශයන් කරන අතරතුරදීම අපේ අශානි මහත්මිය සහ අපේ වෛද්‍යතුමන් ඇතුළු මේ කණ්ඩායම එකතු වෙලා නිදැල්ලේ ඉන්න අයිතිකරුවන් නැති හිමිකරුවන් නැති සුනකයන් මේ වෙසක් පෝයට එකතු කරගෙන ඇවිල්ලා අද මෙතුමයන්ලගේ වචනෙන් කිව්වොත් බවුපැටව දන්සලක් අද මේ පානදුර නගර මැද අතරවිදේශ උද්‍යානයේදී සිදුවනවා. මා හිතන්නේ මෙතුමියන්ට සහ වෛද්‍යතුමන්ට බෙහෙවින්ම පිං අයාලේ ගිහිල්ලා වාහනවල රෝදවලට යට වෙලා යන්න තියෙන ජීවිත අතරේ හිමිකරුවකු නැතුව ඉන්න මේ සතුන්ට අද හිමිකාරීත්වයක් දීලා වෛද්‍යතුමන්ගේ සුරතින් එන්නත්කරණය කළා. ඉදිරියටත් මේ සතුන්ගේ වගකීම මොවුන්ට ප්‍රතිකාර ලබා දීමේ බර අපේ අශානි මහත්මිය ඒ සැලී කියන සත්ත්ව සුරකුම් සංවිධානයත් එක්ක එතුමියන්ලා බර දරාගෙන මේ යන මහ පුණ්‍ය කර්මය මට මේ ප්‍රදේශයේ බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විදියට දැවැන්ත හයියක් සහ එදා මෙදාතුර අතීත කතා තුළ සහ වර්තමානය සහ අනාගතය තුළ අශානි මහත්මිය ඇතුළු සැලී ගෲප් එක මට දැවැන්ත හයියක් මේ නගර සභා සීමාව තුළ සුනකයන් සහ ඇතුළු සතුන් පරිස්සම් කරගන්නට මෙතුමිය අපට දැවැන්ත සහයෝගයක් දෙනවා සහ මීට ප්‍රථමව මෙම වැඩසටහනට අනුමැතිය ලබා ගැනීමට මෙතුමිය පානදුර නගර සභාවට ඇවිල්ලා අපගේ පානදුර නගර සභාවේ ගරු ලේකම්තුමියව සහ මාව මුණ ගැහිලා මෙතුමිය අවසර ලබා ගැනීමේදී අපි එකපයින් මේකට කැමැත්ත දුන්නා. මොකද නගරයකට අවශ්‍ය නගරයක විය යුතු දැවැන්ත වූ කර්තව්‍යයක් මේක, පුණ්‍ය කර්මයක් මේක. ඉතින් අපි මෙතුමියන්ට සහ වෛද්‍යතුමන්ට ඇතුළු මේ සහයෝගය දුන්නු හැමතෙම තවදුරටත් මේ දේ වඩ වඩාත් හොඳින් කරගන්නට ශක්ති ධෛර්ය ලැබෙන්නට කියලා සුබපතන ගමන්ම මේ චූටි දරුවන්ගේ හිත් හදාගෙන මේ චූටි පරම්පරාව සතුන්ට ආදරය කරන පරම්පරාවක් කරගෙන ඔවුනුත් ආරක්ෂා කරගෙන යන ගමන අපට දැවැන්ත හයියක් මෙතුමිය සහ අපේ වෛද්‍යතුමන් ඇතුළු කණ්ඩායම. ඉතින් ආයෙත් කියන්නේ සමාජයට ගේන පණිවිඩය තමයි මහපාර මැද ඇතෑරලා දාලා යන්නේ නැතුව මේ සත්තුන්ට හවුහරණක් තියන සත්තුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගා දෙන මෙතුමියන්ල වගේ අයට අපේ වෛද්‍යතුමන් ඇතුළු කණ්ඩායමට සහයෝගය ලබා දෙමින් තමන්ගේ නිවසේ සිටින සුරතල් සතුන් පාරට දාන්න නැතුව තමන්ට පුළුවන් විදියට ආරක්ෂා කරගන්න කියලා ඔබ සියලුම දෙනාගෙන් මේ වෙසක් පොයේදා ආදරයෙන් යුක්තව ඉල්ලා සිටිනවා. හරි නිවුස් ශ්‍රී ලංකා.